දසත් සරතුල් හට පියරගත්ත නිසාම අර දරුණු යුද්ධයට ගිය විශාල මුදල් සම්භාරයක් රටේ සංවර්ධනය සඳහා ඉදිවීමේ හැකියාව අපේ රටේ පාලකයන්ට හැකියාව ලැබුණා. විශාල මුදල් ප්‍රමාණය රටේ සංවර්ධනය සඳහා මහාමාර්ග ඉදිවීම එක පැත්තකින් අපි අසලවත් නැති අධිවේගී මාර්ග ලංකාව පුරාම අධිවේගී මාර්ග බිහි වුණා. මේ අධිවේගී මාර්ග බිහිවීම නිසා මහාමාර්ග බවට පත් වුණ නිසා අපේ ගමන් බිමන් වලට යන කාලය අපට යම්කිසි ප්‍රමාණකින් ඉතිරි කර ගැනීමේ හැකියාව අපට උදා වුණා. ඒ වගේම ඒ පසුගිය දසවසර තුළ රටේ සංවර්ධනයේ පැත්තදී බලනකොට අපිට පැහැදිලිවම පෙනුණා ගුවන් තොටුපළ පවා මේ රටේ අභිනවයෙන් ඇති වුණා. ඒ වගේම වැව්වමුණු පැත්තෙන් බැලුවොත්, ඊළඟට අධ්‍යාපනයේ පැත්තෙන් බැලුවොත්, සෞඛ්‍ය සනීපාරක්ෂාව පැත්තෙන් බැලුවොත්, අර වසර 30 ගණනක පැවති යුද්ධ සමයේ වීදම් වුණ මුදල් අර කාර්යයන් තෙඩවීම නිසා රටේ විශාල සංවර්ධනයක් ඇති වුණා. ඒ වගේම රටේ ජනතාව විශාල බීචයකට මුහුණ දීලා හිටියේ. බස් එක යන්නට බයයි. උදේ ගෙදරින් යන එක්කෙන හවසට ගෙදර එනතුරු ගෙදරින් නැහැ බලාගෙන හිටියා. ඒ රටේ තිබුණ ඒ අවුරුදු 10කට පෙර තිබුණු වාතාවරණ තත්ත්වයනු, ඉතින් අර තත්ත්වයෙන් රට පියරා ගැනීම නිසා ඒ ත්‍රස්තවාදයේ ලංකාව තුළින් තුරන් කිරීම නිසා රටේ ජනතාව තුළ ඇතුළත තිබුණු බීචය සම්පූර්ණයෙන්ම ජනතාව තුළින් පහව ගියා. ලෝකේ රමණීය රාජ්‍යයක් වූ ශ්‍රී ලංකාවේ 30 වසරක් තුළ යුද්ධයක් පැවතිලා එය නිමා වෙලා පසුගිය දසවසර තුළ ලංකාවේ ආර්ථිකය, කෘෂිකර්මය, සංස්කෘතිය, ආගම සියලුම කොටස් මතක් දියුණුවට ඉසෝසවන ඉසීසීමට ගත් උත්සාහයක් වගේ මට පේනවා. ඒ කියන්නේ ඒ යුද්ධ කාලයේදී අපි සීලෝම ආර්ථික කඩා විනිහිල වැටලා තිබුණා. පසුගිය දසවසර තුළ ආර්ථිකය, සංස්කෘතිය, ආගම ඒ හැම දෙයක්ම දියුණුවකට පත් වෙලා තියෙනවා. ඒකම අපේ සංචාරක ව්‍යාපාරයේ විදේශ රට වෙන දෙන ආධාර ඒ වගේ දේවල් අපිට ලැබෙන්න පටන් ගත්තා. වැව්වමුණු කෘෂිකර්මය අංශයෙන් දිහා බලනකොට වැව්වමුණු ඇළදොල වගේ දියුණු කිරීම නිසා අපේ කෘෂිකර්මය සාර්ථකත්වයට පත්වලා තිබුණා. ඊටම එකම අධ්‍යාපන අතින් බලනකොට මිනිසුන්ට මානසිකත්වය හොඳ අතකට පත්වෙලා අධ්‍යාපනයත් සියලු පහසුකම් සහිතව වැඩි දියුණු කරගන්න හැකියාව ලැබුණා. මේක ඉතාම වැදගත් කාරණයක්. දැන් අපි අද රට තියා බලනකොට අපේ රටේ වෙනත් රටවල්ලට වැඩිය දේශපාලන නියෝජිතයන්, කියන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අය රටට ඔරොත්තු නොදෙන විදිහට ඉන්නවා කියලා මගේ හැඟීම, මගේ පෞද්ගලික හැඟීම මේක. ඊළඟට දැන් අපේ රට ගත්තොත් අපේ රටේ තියෙන්නේ ඡන්දදායක සංඛ්‍යාව බැලුවොත්, පසුගිය මැතිවරණ දිහට අනුව සාපේක්ෂ බැලුවොත් 130 හෝ ඊට සුළු ප්‍රමාණක වැඩි ප්‍රමාණයක්. ඉතින් මේ 130 බෙදාගන්න බලන්න අද ලංකාවේ දේශපාලන පක්ෂ කීයක් තියෙනවද කියලා. අපේ රටට ඔරොත්තු නිදන විදිහට දේශපාලන පක්ෂ ගණනාවක් තියෙනවා. මේ දේශපාලන පක්ෂ වැඩිවීම නිසා රට තුළ නොයෙක් විදිහේ විවිධාකාර විදිහේ දේශපාලන කාලය තුළට, කියන්නේ මැතිවරණ කාලය තුළදී විවිධ ගැටුම් ඇතිවීමට එක්තරා හේතුවක් වෙනවා මේ දේශපාලන පක්ෂ වැඩිවීම. ඊළඟට රටේ ධනස්කන්ධයෙන් විශාල ප්‍රමාණයක් ඒ සඳහා වැය කිරීමටත්, මැතිවරණ කටයුතු සඳහා යොදා ගන්නා ආයතනවලට සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපි දේශපාලන වශයෙන් මෙතෙන්දී විශේෂයෙන් වැදගත් වෙන්නේ රට පාලනය කිරීමේදී බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තුවට යනවා නම් හොඳයි කියන එකයි මගේ පෞද්ගලික හැඟීම. මොකද බුද්ධිමතුන් ගන්නවා රට
පාලනය කළ යුත්තේ කොහොමද රට ගෙන යා යුත්තේ කුමන මාර්ගයකද කියන එක දන්නව. දැන් අද යම් කිසි යම් යම් අවස්ථාවලදී අපිට පේනවා යම් යම් අනපනත් පාර්ලිමේන්තු තුල ගේනවා. ඒ අනපනත් වලට පක්ෂව මන්ත්‍රීවරු 100ක් පිට විපක්ෂවත් මන්ත්‍රීවරු 30 40ක් 50කටක් ඉන්නවා. ඒතු මේ 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 මේකෙදී අතවසෙම ඒ 50ට විරුද්ධ වුණේ ඇයි කියන ප්‍රශ්නේ අපිට ආයි කියන ප්‍රශ්නේ ගැන අපිට හිතන්න සිද්ධ වෙනවා. දැන් මේක මෙතෙන්දි ක්‍රෙඩිට් එකේ අත්‍යවශ්‍යම විරුද්ධ වෙන්නේ රටේ සංවර්ධන වැඩකටයුතු සිද්ධ වෙනකොට ඒකට සහයෝගය දීම. දැන් මෙතන විරුද්ධ වුණායි කියලා කියන්නේ ඒකේ යම් යම් කරුණු හොඳ නැති වුණා වෙන්න පුළුවන්. එහෙමනම් ඒක ඉදිරිපත් කරන අවස්ථාවේදී සාකච්ඡා කරන අවස්ථාවේදී සීලු දෙනාම ඒකට ගැළපෙන විදිහ අදහස් ඉදිරිපත් කළා. අතවසම රටේ සංවර්ධනයට හවුල් වෙන්න ඕනේ දේශපාලනඥ වශයෙන් මම දකින්නේ. ඒ කියන්නේ දේශපාලනඥ වශයෙන් නම් රටේ සංවර්ධනයට විරුද්ධ වීම නෙවෙයි, දේශපාලනඥ පරමිතකම යුත්තේ රටේ සංවර්ධනයට හවුල් වීම හා මේ මගේ රට මගේ ජාතිය කියන හැඟීමෙන් යුක්ත තමන් ගැන හිතනවාට වඩා රට ගැනත් රටේ ජාතිය ගැනත් හිතලා කටයුතු කරනවා නම් තමයි ඒකේ යම් කිසි අපේ රටට ගැළපෙන්නේ කියලා මගේ අදහස. ප්‍රධාන වශයෙන්ම දේශපාලක අය තමන්ගේ වාසිය නොතකා පොදු ජනතාවගේ දියුණුව ඇත්තම සලකා බලන්න ඕනේ. පොදු ජනතාවගේ පැත්තට හැරිලා ජනතාවගේ ඕනෑපාකම් ආර්ථිකය සංස්කෘතිය වගේ අධ්‍යාපනයේ රටේ තියෙන සීලූම භෞතික කොටස් මානසික කොටස් ඒ හැම දෙයක් ගැනම විපරමින් බලලා ඒවා වැඩි දියුණු කරගන්න දේශපාලඥයෝ උත්සාහ දරන්න ඕනි. එතකොට තමයි රටේ සංවර්ධනයක් ඇති වෙන්නේ. ප්‍රධාන වශයෙන්ම රටේ සංවර්ධනය කෙරේ බලන්න ඕනි. අපේ රටේ කඩාවැටලා තියෙන සංචාරක ව්‍යාපාරයේ ඇඟලුම් කර්මාන්තය වැනි දේවල් වලටත් මුළු රටේ මහත් ජනතාවගේම ආරක්ෂාව ප්‍රධාන වශයෙන්ම දේශපාලඥයෝ ඉදින් සලකා බැලිය යුතුයි කියලා කල්පනා කරනවා.